කාන්තාවන් වෙනුවෙන් වෙන් වූ ප්‍රථම සජීව වැඩසටහන තමයි නුගසෙවන කියලා කියන්නේ. අවුරුද්දක දෙකක කාලයක නෙවෙයි අවුරුදු 20කට එහා අතීතයක ඉඳලා නුගසෙවන කියන්නේ ඔබට අවශ්‍ය උණුසුම සම්පාදනය කරමින් අර නුග ගහක් යට සීත කාලයට උෂ්ණයි උෂ්ණ කාලයට සීතයි කියන මේ වගේ අවශ්‍ය උණුසුම ඔබේ ජීවිතේ සම්පාදනය කරන නුගසෙවන තමයි මේ. ඉතින් අපි කතා කරේ අපි හැමදාම උත්සාහ කරේ අපි දිරිගැන්නුවේ අපේ ආදරණීය කාන්තාවන්ව. අපිට අවශ්‍ය උනේ මේ කාන්තාව ඒ ඉන්න තැනින් මදක් ඔසවා තබලා ජීවිතේ දකින්න ඇයට අලුත් ඇස් දෙකක් දෙන්න. ඒ අලුත් ඇස් දෙකේ කාන්තියෙන් ඇයට ජීවිතේ අලුත් ඉමක් දකින්න ජාතික රූපවාහිනී නුගසෙවන ඉඩ හසර සලස්සලා දුන්නා. ඒ මතින් නැගුණු බොහෝ කාන්තාවන් ඉන්නවා. අද වෙනකොට තමන්ගේ ක්ෂේත්‍රවල ඉහළ තැන රැඳෙන අපි හිතමු ස්වයං රැකියාවක් කියලා මේ ස්වයං රැකියාවෙන් හිනි පැත්තරම ගිහිල්ලානේ හොඳ ව්‍යවසායිකාවක් බවට පත්වෙච්ච අය අපි අතර නැතුවා නෙමෙයි. ඉතින් ඒ හැම දෙනෙක්ටම ගෞරවයේ පිණිස නැවත අපි කාන්තාව ගැන කතා කරනවා. ගෞරවාදරයට පත්තුණු කාන්තාවන් දෙපළක් සමග හරි සතුටක් තියෙනවා. දැන් නොබෝ දිනකින් ජාත්‍යන්තර කාන්තා දිනේ එළඹෙනවා. ඉතින් කාන්තා දිනේ පිළිබඳවත් අපි කතා කරනවා, වගේම කාන්තා දිනේදී කාන්තාව පිළිබඳ කතා කරනවා. හැබැයි එහෙම දිනයකට ලඟු නොවි ඒක තැන රැඳෙන්නේ නැතුව අදත් අපේ අරමුණ ටිකක් කාන්තාව ගැන කතා කරන්න වෙනත් මානයකින්. ඒ මානය ඔබේ හිත්ගත්නා මානයක් වේයි අපි සිතමින් තමයි කතාවට අවතීර්ණ වෙන්නේ. මගේ ළඟින්ම ඉන්නවා පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියා කෑතමයි ආචාර්ය රෝමියාරිය රත්න. බොහොම ගෞරවයෙන් ඔබේ පැමිණීම සතුටක්සේ සලකමින් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන් පරිමේ. ඒ වගේම මම අඳුනලා දෙන්නම් අද අපත් සමග සම්බන්ධ අනිත් කෙනාව. ඇය තමයි ආචාර්ය විශාකා සූර්ය බණ්ඩාර, නීතිඥවරයක් විදිහටත් කටයුතු කරන, වගේම ජපුර විශ්වවිද්‍යාලයේ දේශපාල විද්‍යා අධ්‍යන අංශ අංශාධිපතිනිය විදිහටත් කටයුතු කරන්නේ ඇයයි. ඔබටත් ආයුබෝවන්. ආයුබෝවන්. කාන්තාවන්ම තිදෙනෙක් ඉන්න. දැන් මේ මම කාගෙන්ද මේ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ? මොකද්ද පළවෙනි ප්‍රශ්නේ? යනාදී දේවල් ගොනුවක් මගේ මනසෙ රැඳෙනවා. මම ළඟම ඉන්න කෙනාගෙන් අහන්නම්කෝ මෙහෙම. දැන් එක එක් එකිනෙකාට එක එක විදිහට කාන්තාව අර්ථ නිරූපණය කරන්න පුළුවන් මේ මේයි කියලා. ඔබ හිතන විදිහට කාන්තාව මොන වගේ වෙන්න ඕනි, කොයි වගේ කෙනෙක් ඔබ දකින්නේ? පරමි කාන්තාව ඉතිහාසයේ පුරා මං හිතන්නේ කාන්තාව තරම් විවිධ විවරණයන්ට භාජනය වෙලා අර්ථ දැක්වීම වලට භාජනය වුණු වෙනත් සත්වයෙක් නැති තරම්. අපි සාහිත්‍ය ගත්තොත්, එහෙම නැත්නම් අපේ ජන සංස්කෘතිය ගත්තොත් මේ සියලුම ස්ථානයන්හි කාන්තාව බොහෝ විට වර්ණනාවට පාත්‍ර වෙලා තියෙන්නේ. ඇය මේ ඉතාම සියුමැලි, ලන්ද බොලඳ, සුකුමාර චරිතයක් විදිහට. නමුත් වර්තමානයේ වෙනකොට කාන්තාවට ඊට වඩා ශක්්‍යතාවයන් ඇති බව. කාන්තාවන් කියන්නේ ඉතා ධෛර්ය සම්පන්නව ඉදිරියට යා හැකි බොහෝ කෘත්‍යයන්වලට ලෝකයේ සමාජ ආර්ථික සහ සියලූම කාර්යභාරයන්වලට දායකත්වය දිය හැකි අගනා වස්තුවක් විදිහට මම කාන්තාව හඳුනාගන්න කැමතියි. ඕ දැන් අපේ ඔබතුමියගේ පැත්තට හරිනවා, විශාකා මහත්මියගේ පැත්තට. දැන් පාර අතු ගාන තේ හදලා දෙන්නින් අම්මා කෙනෙක් වෙනකන් අපි හිතමු කල්පනා චවුලා වගේ විද්‍යාක්ෂවරියකගේ ඉඳලා මේ ගත්තහම එකිනෙකාට එකිනෙකාට හිමි කාර්යභාරයන් තියෙනවා තමන්ගේ ජීවිතය කරන්න. ඒ සමහර වෙලාවට කෙනෙක්ට හිතෙන්න පුළුවන්, ගැහණියකට හිතෙන්න පුළුවන් මේසා විශාල ගොන්නක් මේ බරක් දරාගෙන මට මේ ජීවිතය ඉස්සරහට යන්න පුළුවන්ද කියලා. හැබැයි ඔබට වෙන් වශයෙන්, මට වෙන් වශයෙන්, මෑට වෙන් වශයෙන් මේ බර තියෙනවා. ඒක දරන්න සිද්ධ වෙනවා. එතකොට හිත හදාගන්න ක්‍රමවේදය මොකද්ද ඔබ භාවිත කරන්නේ? ඔව් මේකට උර දෙන්න ඕන කියලා. හිත හදන්න ක්‍රමවේදයක් කියලා අලුතින් මං හිතන ක්‍රමවේදයක් කාන්තාවකට ඕනේ නැහැ. මෙතුමිය පටන් ගත්ත විදිහටම ගත්තොත් එහෙම කාන්තාව කියන්නේ මම කියන්නේ සර්ව සම්පූර්ණ, ඒ කියන්නේ මනුෂ්‍යයා කියන මේ ශරීරය, කියන්නේ මේ ෆිසිකල් ඒ ශරීරයත් එක්ක ඉපදුන ඕනම කෙනෙක් තුළ ජීව විද්‍යාත්මක වෙනසනේ මේ කාන්තාව කියලා අපි දකින්නේ. මේ කාන්තාව තුළ අර සියලුම ගුණාංග වලින් යුත් ලොකු පැකේජ් එකක් තියෙනවා. මොකද ඒක හැම එකෙන්ම ඇය පරිපූර්ණයි. ඒ නිසා මේක අර හිත හදාගන්න එහෙම කියලා අර වෙන වෙනම ඒ කියන්නේ අංශ අවශ්‍ය වෙන්නේ නැහැ කාන්තාවට. මොකද කාන්තාව උපතින්ම ඒ සඳහා සූදානම් වෙච්ච
මේ ජීවිතයක් විදිහට තමයි මම සලකන්නේ. ඒ නිසා මම හිතනවා කාන්තාවක් කියලා කියන කෙනා තුල මම හිතන්නේ දරා ගැනීමේ ශක්තිය අනිත් සියලුම අයත් එක්ක බැලුවම මේ දරා ගැනීම ශක්තිය මම හිතන්නේ පියවරෙන් පියවරට ඇය ගොඩනගනවා. දැන් පුංචිම කාලේ ඉන්න කාන්තාව එහෙම නැත්නම් පුංචි දුවා නෙමේ ටිකක් වැඩිවියටපත් වුණාම ඉන්නේ ඊට පස්සේ චුට්ටක් ඊට පස්සේ තව ටිකක් පරිණත වුණාම ඉන්නේ ඇය නෙමේ මවක් වුණාම ඉන්නේ ඇය නෙමේ මොකද මම හිතන්නේ ලෝකේ තියෙන ඉතාමත්ම බලවත්ම වේදනාව දරන්න පුළුවන් කාන්තාවකට තව දේවල් මේ දරන්න බැහැ කියන එක මම හිතන්නේ පාරමී එක ලොකු ඒ කියන්නේ අසත්‍යයක් ඉතින් මේ නිසා මම හිතනවා කාන්තාවගේ දරා ගැනීමේ ශක්තිය කියන එක මහා විශාලයි ඒක 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 හිතා ගන්න බැරි තරම් දෙයක් මම ගැන ඔබ ඇහුවා ඒ කියන්නේ කොහොමද ඔබ දරා ගන්න කියලා. ඒක දරා ගැනීම කියන එක ඒක ඒක නිමේෂයයි. ඒ කියන්නේ යමක් කරන්නට යමක් අපි හිතමු දැන් සමහර විට අපි හැමෝම කාර්යබහුල කාන්තාවන්. අපි හැමෝටම යම් යම් අවස්ථාවලදී යම් යම් අවස්ථා එනවා යම් යම් දේවල් දරා ගන්න කොහොමද කොහොමද ඒකට මුණ දෙන්නේ කියන කාරණේ. හැබැයි කාන්තාවක්ට විදිහට මම හිතනවා මම දකින මාත් එක වැඩ කරන දැන් මෙතුමිය ගත්තත් ඔබතුමිය ගත්තත් මම හිතන්නේ මේ ඔබතුමිය මෙතන හොඳට hina වෙලා එහෙම හිටියට ඔබතුමිය ළඟ සමහරට ප්‍රශ්න ගොඩක් තියෙන පුළුවන්. ඒවා අපි තියාගෙන ඉන්න පුළුවන්. මෙතුමියත් එහෙමයි. මමත් එහෙමයි. හැබැයි අපිට දරා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ දරාගෙන යමකට මුණ දීමේ එහෙම නැත්නම් ඒ ශක්තිය මම හිතන්නේ උපතින්ම කාන්තාව ගෙනල්ලා තියෙනවා. උපතින්ම කාන්තාවේ ශක්තිය ගෙනල්ලා තියෙන බව දන්නා නිසාත් ඒ ගැන හැම හිතන නිසාත් සමාජය බොහෝ වෙලාවට අනවශ්‍ය විදිහට බලාපොරොත්තු වෙන්නේ නැද්ද කාන්තාවකකින් දරන්න ඕනේ. ඕක මොකක්ද දරන්න වෙනව? අම්මා කෙනෙක් උන් නැද්ද දරන්න වෙනව? ඔයා දියණියකනේ දරන්න වෙනව. ඕක කොහොම තමයි කියන තැනට අපි ගේනවද මේ කතාවෙන් ඇයවා අපහු? මම කියන්නම් ඕක තමයි අපි වෙනස් කරන්න ඕනේ. ඕක සාමාන්‍යකරණයක් වෙලානේ තියෙන්නේ. දැන් කාන්තාවන් සම්බන්ධයෙන් යමක් අපි දරන මතය විශේෂයෙන්ම පවුලේ ඉඳලම ගන්නකො අම්මා උදේට නැගිටලා තේකේ හදන ඉඳේ ඉන්නලා රෑ එළියනකන් දොරවල් මේ ජනෙල් ටික වහන වෙලාව දක්වාම ඇගේ ක්‍රියාවලිය එකක් වෙනවනේ. හැබැයි ඒව ගැන කවුරුත් හිතන්නේ නැහැ. කවුරුත් ඇය පිළිබඳව එයාට යම්සි ගෞරවයක් දෙන්නේ නැහැ. කිසි දෙයක් දෙන්නේ නැහැ. ඒක හිතන්නේ මේ යාගේ කාර්යභාරය. සමහර වෙලාවට මම දැකලා තියෙනවා මං දන්න පවුලක පිරිමි ළමෙක් කියනවා ඒක ඔයා කරන්න ඕනේ. ඒක ඔයාගේ වැඩේනේ. අම්ම කුසියට යන්න ඕනේ. තේක හදන්න ඕනේ. ඒක ඔයාගේ වැඩේනේ කියලා. මම කියන්නේ මෙන්න මේක තමයි වෙනස් කරන්න ඕනේ පාරමී. අපි යමක් ආසාවෙන් කරනවා සහ කැමැත්තෙන් කරනවා සහ බලෙන් පැටවීම කියන එක ආකාර කීපයක්. එතකොට මේ කරලා තියෙන්නේ පැටවීමක්. හරි මේ කරලා තියෙන්නේ පැටවීමක්. මොකද ඔබ කාන්තාවක් වීම නිසා ඔබට දරන්නට සිද්ධ වෙනවා මෙන්න මේ දේවල් කියන එක. මේක සාමාන්‍යකරණයක් වෙලා. අනිත් එක ඒක රූටඩ් වෙලා. ඒක බොහොම ඇතුළටම ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා මේක සාමාන්‍යකරණයක් වෙන නිසා ගැහැණියක් විඳින දුක වේදනාව එහෙම නැත්නම් ඇය කොයිතරම් පීඩණයට පත් වෙලාද තියෙන කියන එක සමාජයට තේරුම් ගන්නේ නැහැ. මේ කාන්තා දිනයක් වෙනකොට අපි මේක මහා විශාල විදිහට කතා කරනවා. හැබැයි දවසේ 365 දවසම මේ කියන කාරණාවෙන් කාන්තාව වේදනාවන් වලට පචනය වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ඇය මොනතරම් සමාජීය වශයෙන් මොනතරම් කාර්යභාරයක් කළත් ඇයට තියෙන වටිනාකමත් අඩු ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් මේ නිසා මම හිතන්නේ මෙතනදී මේ කියන සාමාන්‍යකරණය වෙනස් කිරීමේ කාලය දැන් නම් ඇවිල්ලා තියෙන්නේ. ඒක කොහෙන් හරි පටන් ගන්නට ඕන. අපි වෙලාව මතක් කරගෙන ඇවිල්ලා නැවත මේ කතාබහට එකතු වෙමු. මම මෙහෙම කියනවා මම හිතනවා මේ වගේ රටක අපේ වගේ රටක ජීවත් වෙනකොට කාන්තාවක විදිහට මේ වගේ මාධ්‍ය ක්ෂේත්‍රයේ නියෝජනය කරනකොට මා කාන්තාවක වීමම මට අභියෝගයක් කියලා. මගේ ජීවිතේට අභියෝගයක් කියලා. ඒ අභියෝගයට මා කෙසේ මුහුණ දුන්නාද කියන කාරණේ නෙවෙයි. නමුත් මට ඒක අභියෝගයක්. ඔබ හිතන්නේ ඔබේ ජීවිතේට කාන්තාවක වීම අභියෝගයක් වුණාද? වුණා නම් ඒ අභියෝගය ජයගන්න මුහුණ දුන්න ක්‍රමවේද මොකද්ද? පාරමී කාන්තාවන්ට තරම් අභියෝග නැතුව ඇති මං හිතන්නේ මේ ලෝකේ වෙනත් කිසිම සත්වයකට. ඇය උපත ලැබෙන තැන් පටන් මං හිතනවා විවාහ වෙලා දරුවන් වදලා මවක් වෙලා දරුවන් පෝෂණය කිරීම දක්වාම ඇය මහත් අභියෝග රාශියකට මුහුණ දෙනවා. එතනම් මං හිතනවා මේවා මේ කාන්තාවකට ආවේණික වූ යම්කිසි දුක්ඛ සමුදායක් කියලා. බුදුහාමුදුරුවෝත් මෙහෙම කියලා තියෙනවා. කාන්තාවක් විදිහට උපත ලැබුවාට පස්සේ ඇයට ඉතා තරුණ වයසේදී සිද්ධ වෙනවා තමන්ගේ දෙමව්පියන්ගෙන් වෙන් වෙලා පාරමී වෙනත් ගෘහයක පදිංචියට යන්න. වෙනත් පුරුෂයෙක් සමග වාසය කරන්න. ඊළඟට ඇයට සිද්ධ වෙනවා වේදනා සහිතව දරුවන් කුසේ දරාගෙන ඉන්න. ඒ වගේම ඇයට සිද්ධ වෙනවා පාරමී වේදනා සහිතව දරුවන් බිහි කරන්න.
ඊළඟට ඇයට සිද්ධ වෙනවා වේදනා විඳිමින් මේ දරුව පෝෂණය කරන්න. ඒ දරුව පෝෂණය කරන එකකින් විතරක් ඇය නවතින්නේ. ඇය ඒ අතරම ඇයට සිද්ධ වෙනවා ගෘහය තුළ සියලුම කාර්යභාරයන් දරන්න. දැන් විශේෂයෙන්ම මේ ආසියාතික සමාජයේ කාන්තාව ගෙම් අපේක්ෂිතාර්ථ වැඩි. කාන්තාවගෙන් අපේක්ෂා කරන ප්‍රමාණය වැඩි. දැන් අපේ ආචාර්යතුමිය කිව්වා වගේ දැන් අපි වෙනස් කරන්නට ඕන කාලය කියලා. නමුත් මම හිතනවා දැන් එතුමිය කියන කිව්වනේ අපිට දරා ගැනීම ශක්තිය ගැනත් මම චුට්ටක් එකට එකතු කරලා මේක තව ඉස්සරහට ගෙනියන්න කැමති. දැන් අපි පොළව කියන එක තමයි අපේ දරා ගැනීම ගැන කතා කරද්දී මහ පොළව වගේ. කාන්තාව මහ පොළවට සමහර විට උපමා කරනවා. කාන්තාව විදිහට තමයි අපි පොළව හඳුන්වන්නේ. මහී කාන්තාව. ඒ කාන්තාවගේ දරා ගැනීමේ ශක්තිය තමයි පොළවට අපි දීලා තියෙන්නේ. ඒ ශක්තිය තමයි අපිට තියෙන්නේ කියලා විශ්වාස කරනවා. ඉතින් ඇයට සිද්ධ වෙනවා මේ ගෘහණියකගේ කාර්යභාරය. අපි අද කාන්තාව හඳුන්වන්නකොට කාන්තාව කියන්නේ නැතුව බොහෝ විට ගෘහණියට පාවිච්චි කරන මේ ගැහණිය කියන වචනෙන් හඳුන්වන්නේ. ඔෆිස් වලත් කාර්යාල වලත් කාන්තාව හඳුන්වන්නේ ගෑණි කියලා. ඒක වැරදි. කාන්තාවක් දරා ගැනීමේ ස්වභාවය, කාන්තාවගේ කාර්යභාරය, මේ ගෘහණිය ඇතුලේ තියෙන කාර්යභාරය තමයි ගෘහණියක් විසින් ඉටු කරන්නේ. නමුත් එයින් එළියට ආවහම, එයින් මිදිලා ආවහම ඇය සමාජයක් ආලෝකමත් කරන්නියක්. ඇයට තියෙනවා සමාජ සදාචාරයේ සම්බන්ධව, සමාජයේ යහපැවැත්ම සම්බන්ධ විශාල කාර්යභාරයක්. මේකත් ආරම්භ වෙන්නේ පවුලේ. කාන්තාවක් අම්මෙක් ගේ කාර්යභාරයේ විදිහට තමයි අද සැලකන්නේ. අද නෙමෙයි ඉදා ඉතිහාසයේ ඉඳලම අද වෙනකම්ම සැලකන්නේ මේ ගුණ යහපත් දරුවන් පෝෂණය කිරීම සහ දනුවන් ගුණ යහපතින් පෝෂණය කිරීම කියන එක. එතකොට මේ දරුවන් ගුණ යහපත්ව දායාද කරන්න සමාජයට ඇට කාර්යභාරයක් තියෙනවා කියනවා. ඉතින් දැන් පාරමී දන්නවා, අපිත් සවන් දෙන සියලුම දෙනා දන්නවා යම් වැරැද්දක් කරපු විට පිරිමි ළමේ කාටද බනින්නේ? අම්මට අහවලාගේ පුතා කියලා බනින්නේ නේද? ඉතාම නරක විදිහට ඇයට චෝදනා කරනවා නේ. ඒ අපේක්ෂිතාර්ථ කාන්තාවගෙන් බලාපොරොත්තු වෙන කාර්යභාරය අපිට ඒකට ඩොස් කියන්නත් පුළුවන් එක පැත්තකට. නමුත් මම හිතනවා කාන්තාවකට මවක් විදිහට මේ කුටුම්භ සංරක්ෂණයට වගේම හොඳ දරුවෝ යහපතට දායාද කරන්නට යම්කිසි කාර්යභාරයක් පැවරිලා තියෙනවා. මං ඇත්තටම පිළිගන්නවා එක සුන්දර කාර්යභාරයක් කියලා. සැරපරුෂ හැඩි දැඩි පිරිමියෙකුට වඩා මෘදු ගුණයෙන් යුක්ත කාන්තාවකට ඒක කළ හැකි. බිරිඳකට ඒක කර හැකි. තමන්ගේ ස්වාමියාව යහපත් කරගන්න පුළුවන් බිරිඳකට. ඒක නිසා මේක සමාජය හා පවුල තුර පවතින කාර්යභාරය. අනිත් පැත්තෙන් ගත්තහම අද මං හිතන්නේ ලංකාවේ අධ්‍යාපන වගේම සෞඛ්‍ය ශාස්ත්‍රයේ, මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ අධ්‍යාපනයේ දෙකේම වැඩිපුර සේවා නියුක්තියේ නියලිලා ඉන්නේ කාන්තාව. මේක කාන්තාවකට ඉතිහාසයේ ඉඳලම මේ දක්වා තියෙන විශාල කාර්යභාරයක්. මට මතකයි මම කියවලා තියෙන හැටියට මේ අපේ පැරණි අපේ රාජ්‍ය නායිකාවන් ගැන ගත්තොත් සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ කාලයේ තමා අපේ ලංකාවේ වැඩිම පාසල් ප්‍රමාණයක් හැදිලා තියෙන්නේ. ඇයි මෙහෙම වෙන්නේ? කාන්තාවක් හැම වෙලේම එයාගේ පාලනය තුළ, එයා කාන්තාවක් වුණත් ඇය මවක්. ඒක නිසා ඇයට විශාල කාර්යභාරයක් තිබුණා සමාජයේ අධ්‍යාපන ක්‍රමය නගා සිටවන්නේ. ඒ වගේම ඇය ගොඩක් දායකත්වයේ දැක්වුව සෞඛ්‍ය පැත්තට. සෞඛ්‍ය දියුණු කරන්න මේ සෞඛ්‍ය ආරක්ෂණය, අධ්‍යාපනයේ සදාචාරය, මේ තුන ඔස්සේම විශාල කාර්යභාරයක් කාන්තාවට තියෙනවා. ඉතින් ඔබ ඇහුවා මම ඒ අභියෝග දරාගන්නේ කොහොමද කියලා. මං ඇත්තටම මේ මගේ විවාහ ජීවිතය තුළ අභියෝග මං ඇත්තටම අභියෝග විදිහට සලකලා නැහැ. මගේ ජීවිතේ මං ඒ හැමදේම කරනවා. මම හොඳ මවක් වීමට උත්සාහ කරනවා, හොඳ බිරිඳක් වීමට උත්සාහ කරනවා. හැබැයි ඒකම මට එකට හොඳ සහයෝගයක් ලැබෙනවා. අනිත් පැත්තෙන් මම මගේ ශාස්ත්‍රයේ මගේ අධ්‍යයන කටයුතු කරමින්, මගේ පර්යේෂණ කටයුතු කරමින් ඒ සියල්ලම ඉතාම සමබරව ගෙනියන්න උත්සාහ කරා කියලා මට සතුටක් තියෙනවා. පාරමී මම ඒක කරලා තියෙනවා කියලා මේ වයසට මම හිතනවා.
මේ වගේ අර්ථ ක්‍රමයක් තියෙනකොට රටක් ඇතුලේ ඕනෑතරම් තෝරා ගැනීම තියෙනකොට වෙළඳපොලේ තමන්ට තියෙන්නේ එක එක සමහරවිට මෙන්න මෙහෙම කරලා පෙන්වන්න විතරයි. අපි තුමු නියාලේ පුරා නම් මෙහෙම පෙන්වපු ගමන් තෝරා ගැනීම අපේ අතේ. සැලුන් එකක් නම් එහෙමයි. දැන් ඉන්න කාන්තාව. දැන් ඉන්න අපි ගෑන් ළමයා කියලා ගමුකෝ අපි අවුරුදු 18ක 20ක 22ක මේ ගෑන් ළමයා. හරිම කැමති ලස්සනට ඉන්න. කොණ්ඩ හදන්න ඕන තරම් ක්‍රම තියෙනවනේ මැඩම්. ඇත්තම කතාව ඒකනේ. මූණ ලස්සන කරන්න ක්‍රම තියෙනවා. ඕන තරම් රූපලාවන්‍ය ක්‍රම තියෙනවා. මේ හැමදේම අතරේ මගේ මනස හදාගන්න, මගේ හදවතට කතා කරගන්න මට ඉඩක් තියෙනවද මේ සමාජය ඇතුලේ? ඒ ඉඩ නැත්තම් ඒ ඉඩ ගැනීමේ වගකීමක් මට නැද්ද? හැමතිස්සෙම පුරුෂ පාර්ශවයට ඒ වගකීම පැවරීම හෝ හැමතිස්සෙම සමාජයේ මට ඒ ඉඩ දෙන්නේ නැහැ කියලා චෝදනා කිරීම නැතුව මට පෞද්ගලිකව මම ඔව් මම පෞර්ෂයක් තියෙන ගෑනු දරුවෙක් වෙනවා කියන තැන ඉන්න බැයිද? ඒ වෙනුවෙන් කටයුතු කරන්න බැයිද? ඔව් පාරමී එක හොඳ තැනකට ඔය එක ගෙනාවේ. මොකද මේ ගැහැණු දරුවෙක් කිව්වහම ඇත්තටම මේ සමාජය තුළ ඇය සම්බන්ධයෙන් බලන්නේ හරියට මේ පියුරු බබෙක් වගේ කියන කාරණේ. ඒකනේ ඔය නියාලේපන අර මේවා කියන්නේ. හැබැයි ඊට වඩා ඇයව ඒ කියන්නේ ඇයව සම්පූර්ණ කරගන්න නම් ඔබ කියනවා වගේම මම හිතන්නේ ඇගේ පෞරුෂය කියන එක වැඩිම සඳහා අවශ්‍ය සම්පූර්ණ සහය සමාජිකින් ලබා දෙන්න ඕනේ. මම හිතන්නේ ඒකට මූලිකවම වැදගත් වෙන්නේ අධ්‍යාපනය. දැන් අද මම මෙතන ඉඳගෙන මෙතුමිය ඉඳගෙන මෙතන කතා කරනවා නම් අපිට ඒකට අවශ්‍ය මේ තියෙන අර බෑක්බෝන් එක එහෙම නැත්නම් මේ අපිට තියෙන මේ කොන්ද කියන එක නිර්මාණය කරලා තියෙන්නේ කවුරුත් නෙමෙයි මේ අධ්‍යාපනය. මොකද අපි දන්නවා ලංකාවේ අධ්‍යාපනය පිළිබඳව අපිට ඇත්තටම සෑහීමකට පත් වෙන්න පුළුවන් තරමට තවමත් අපි අධ්‍යාපනයේ රැකිලා තියෙනවා. ඒ අධ්‍යාපනය තුළ අපේ රටේ විශේෂයෙන්ම අපි දන්නවා අපිට ඡන්ද බලය ලැබුණා වුණත් බැලුවම අපේ රටේ කාන්තාවන්ට ඡන්ද බලය ලැබුණා මම හිතන්නේ බ්‍රිතාන්‍යටත් ඉස්සෙල්ලා. ඉතින් එහෙම තියෙන තැනකදී කාන්තාවක් වශයෙන් ස්වකීය පෞරුෂය වඩවා ගැනීමේ කාර්යභාරය අර සමාජයටවත් සමාජයෙන් එන්න ඕනේ කියන කතාවට මම එකඟ නැහැ. නමුත් මම කිව්වා හැබැයි මේක කාලය කියලා. ඒකට හේතුව මොකද? හිතන්න ඕන කාලය දැන් ඇවිල්ලා. මොකද අපිට thinking එකක් නැතුව, හිතීමක් නැතුව මේක කරන්න බෑ. මොකද කාන්තාවක් හිතනවා නම් තමයි මේ ලස්සන්ට ඇඳගෙන ගිහිල්ලා ඇඳුමක් ඇඳගෙන ගිහිල්ලා දැන් බලන්න Facebook එහෙම බැලුවොත් එහෙම මොන තරම් දේවල් තියෙනවද කියලා කනබොනේ එකේ ඉඳලා ගෙදර තියෙන සියලුම දේවල් ටික සමහර කාන්තාවන් ඒවට මේ ඇතුළත් කරනවා. එතකොට මේ කාන්තාවගේ පෞරුෂය කාන්තාව කොතනද ඉන්නේ? මේ කාන්තාවගේ තියෙන පෞද්ගලිකත්වය අපි හැමෝටම තියෙනවා යම්කිසි සීමාවක්. මේ සියල්ලම වුන් එළිදරව් කරනවා. මෙවැනි තත්වයක ඉඳගෙන මම හිතන්නේ කාන්තාවන්ට ওই කියන විදිහට පෞරුෂයක් ගොඩනගන්න බෑ. මොකද ඒක හරියට ගියොත් හොඳයි, දැනගෙන ගියොත් හොඳයි, නැත්තම් ගියොත් අතරමඟ කියනවනේ. ඒ වගේ මේක මේ තත්ත්වය අපි කාන්තාවන් විදිහට දැනගන්න ඕනේ. මොකද කාන්තාවන් විදිහට මම දකිනවා ගොඩක් වෙලාට අපිට තියෙන ටිකක් බෙලහීන තත්ත්වයක්. මොකද අපි අපිට අනුන්ට කිය කී ඉන්නවා මිසක් අපි බලන්නේ නැහැ අපි කොහොමද නිර්මාණය කරගන්නේ, අපි කොහොමද ඉදිරියට ගෙනියන්නේ, අපේ පෞරුෂය ගොඩනගා ගන්නේ. මම හැම වෙලේම කියන එක තමයි මම විශ්වවිද්‍යාල ආචාර්යවරියක් විදිහට මම කියන දෙයක් තමයි කාන්තාවන්ට වූ අනන්‍යතාවයක් ගොඩනගා ගැනීම කාන්තාවක් සතු යුතුකම. මොකද ඒ පෞරුෂය ගොඩනැගීම තුළ මම කියන කෙනා ගොඩනැගෙනවනේ පාරමී. මොකද මම ගොඩනැගෙනකොට මට මාව ෂුවර් නම් මට ඕන තැනක හිටගෙන ඉන්න පුළුවන්. අපි දැන් ওই දූෂණ ගැන කතා කරනවා, ගොඩක් දේවල් කතා කරනවා. ඒවට හේතුව කාන්තාව සම්බන්ධිනුත් කාන්තාවගේ වැරදි තියෙනවා. මොකද මම මෙතනදී මේ සමස්තයක් විතර අපි මොකද කතා කරනදී අපි කෙලින් කතා කරන්න ඕනේ, ඍජුව කතා කරන්න ඕනේ. මොකද එතනදී තව කෙනෙක්ට වරද පටනවට වඩා අපට පුළුවන් නම් අපේ පෞරුෂය හරියට හදාගෙන ඒක සූදානම් කරගෙන යම් ආකාරයකට තමන්ට මේ ශක්තිය තමන් තුළ තියෙනවා කියලා පෙන්වන්න මම හිතන්නේ කිසිම පිරිමියෙක් එවැනි කාන්තාවකට මම හිතන්නේ අභියෝග කරන්න ඉන්නේ නැහැ. කිසිම දවසක අභියෝග කරන්න ඉන්නේ නැහැ. මොකද මේ අභියෝගය සහ අභියෝගය ජය ගැනීමේ ශක්තිය තියෙන්නේ කාන්තාව තුළමයි. මොකද මම අපි පටන් ගත්තෙත් ඒකනේ. මොකද පටන් ගත්තෙත් කාන්තාව මම හැම විටම විශ්වාස කරනවා. 100% නෙවෙයි 200% විශ්වාස කරනවා. පිරිමින්ට වඩා කාන්තාවන්ට යම් කිසි ආකාරයකට දරා ගැනීම විතර නෙවෙයි පෞරුෂ ශක්තියක් තියෙනවා. ඒක වඩා ගැනීමට තව තව ඕනම કૃතිම ක්‍රමත් තියෙනවා. ඔය කියනවා වගේ අපිට පොඩ්ඩක් මොනාරි ලිප්ස්ටික් ටිකක් ගාගෙන තව අපිට ඒක මේ වර්ණවත් කරගන්න පුළුවන්. ඒ වර්ණවත් භවින් අධ්‍යාපනය සහ ඇයගේ ඒ අධ්‍යාපනය තුළින් ලබන පෞරුෂය මේ සියලුම දේවල් එක්ක තමන්ට තමන්ව ගොඩනගා ගන්නට පුළුවන් නම් මම හිතන්නේ කාන්තාවක් කවදාක්වත් අනිත් කෙනෙක්ට දෙවනි වෙන්නේ නැහැ කියන එක. දැන් Facebook එක ගැනත් කියපු හින්දා දැන් fake account කොච්චර තියෙනවද අපි දන්නේ නැති, හරියට නම් ගමක් එලි කරන්නේ නැති, පින්තූරයකින් පවා
අපිට අඳුරගන්න බැරි විදිහේ දේවල් එක fake account සින ඒ වගේ fake ජීවිත තියෙනවා අපි අතරේ. මේ මං ඇත්තම මේක හරි මං කැමති මේක අපිට මීට වඩා දීර්ඝව කතා කරන්න අවස්ථාව ලැබෙනවා. නමුත් ලැබෙන ඉඩෙන් අපි කතා කරමු. අපි මේ fake ජීවිතද ගෙවන්නේ තවත් කෙනෙක්ව තෘප්තිමත් කිරීම උදෙසා තවත් කෙනෙක් දිහා බලාගෙන ඔවුන් ලබන ජයග්‍රහණම මගේ ජයග්‍රහණ බවට හරවා ගැනීමේ කලාවක් දැන් ගෑනු ළමයින්ට තියෙනවා කියලා හිතෙනවා. දකිද්දි ආශ්‍රය කරද්දි කතා බහ කරද්දි ඔවුන්ට ඕනේ හැමතිස්සෙම අනිත් කෙනා වගේ අඳින්න පළඳින්න. හැබැයි කොහොමද මම අඩුමතරමේ මේ රටෙන් එළියට ගිහිල්ලා මේ කුටුම්බෙන් එළියට ගිහිල්ලා මගේ ඔළුව හදාගන්නේ කියන තැනක නැහැ. මම නැවත නැවත ඔබෙනුත් අහනවා. එහෙම හදාගන්න එහෙම ඔළුවක් හදාගන්න රටේ කවුද ජනාධිපතිවරු හිටියේ ඊළඟ රටේ මොනවද සිද්ධ වෙන්නේ මොනවද මේ දේශපාලන අරගල කියලා කියන්නේ ඒ කිසිවක් කාන්තාවට අදාළ නැහැ වගේ ඉන්න තැනක ඉඳලා අපිට පුළුවන් මේ අපි කියන මේ ගේම ගහන්න. ඇත්තටම බෑ. ඇත්තටම මම හිතන්නේ කාන්තාවක් ඊට වඩා ප්‍රගතිශීලී වෙන්න ඕනේ. කාන්තාවන්ට දැක්මක් තියෙන්න ඕනේ. පිරිමියාට දැක්මක් තියෙනවා කියන එකම නෙමෙයි මම කියන්නේ. මොකද පිරිමියාට යම්කිසි කාර්යභාරයක් පැවරෙනකොට පවුල තුළ. දැන් ඔබ අදහස් කරන ඔය කියන ආකාරයේ අය මම දකින්නේ ගෘහණියක් විදිහට සමන්ගේ ඒකාකාරී ජීවිතේ ගත කරා ගන්න තව විවිධ දේවල් කරන එහෙම නැත්නම් තමන්ගේ එදිනෙදා කටයුතු ටික උඩින් පල්ලෙන් බාගෙට කරලා ඒ ඔය කියන ෆේක් ජීවිතවලට යන කොටස්. නමුත් මම හිතන්නේ උගත් කාන්තාවක් ඇතමිට ඉන්න පුළුවන්. උගත් කියන එක අපි උගත් සහ බුද්ධිමත් කියලා දෙකක් තියෙනවානේ. උගත් සහ බුද්ධිමත් වෙන්න ඕන. අපි කොහොමද අපි ඉගෙන ගත්තා නම් අඩුම අපි ඒ ලෙවල් කියන්නේ අපි උසස් පෙළ දක්වා ඉගෙන ගත්තේ කියන කාරණේ නෙමෙයි. අපි උගත් මට්ටම දක්වා හෝ අපි උගද්දේ භාවිත කරනවාද කියන කාරණේ අපිම අපෙන් ප්‍රශ්න කරන්න ඕනේ. ඇයි අපිට බැරි අපෙන් ප්‍රශ්න කරලා අපිට ගැළපෙන අපේ ජීවිතයට හරියන අපිට සැකසුන විදිහකට අපේ ජීවිතේ පවත්වා ගන්න. එහෙම නැත්නම් අපේ ජීවිතේ ගොඩ නගා ගන්න. ඔබ කියනවා වගේ අපිට තව බලා හැදෙන්න තව පිරිසක් ඉන්නවා. ලෝකේ බොහෝ පිරිසක් ඉන්නවා. කාන්තාවන් විදිහට තමන්ගේ ජීවිත ජයග්‍රහණය කරපු අය ඉන්නවා. අනිත් පැත්තෙන් අපිට සාරධර්ම සමූහයක් තියෙනවා. ආගම් තියෙනවා. මේ හැම එකකින්ම අපිට උගන්වන්නේ පාරමී අපේ ජීවිතය හදාගන්න. අපේ ඔළුව හදාගන්න. අපේ ගෘහණියක් විදිහට වේවා අපිට එන ගැටලුවලට මුහුණ දෙන්නට අපේ මනස හදාගන්න ඕනේ. එහෙම නැත්තම් අපිට මේ ගමන යන්න බෑ. ඒ වගේ අය තමයි විඝාත විවාහයෙන් දික්කසාද වෙන්නේ. එක ප්‍රශ්නේ ආවහම විවාහයෙන් දික්කසාද වෙන අය අපි දන්නවා. එහෙම වුණු අය ඉන්නවා. තමන්ගේ නැන්දම්මගේ වචනයක් අහන්න බැරුව හිතරිද්දගෙන විවාහයෙන් දික්කසාද වෙනවා. මට මතකයි ඉතා උගත් ළමයි 2018 වගේ 17-18 වගේ කාලවල පෙරදෙන විශ්වවිද්‍යාලයේ උපාධි උත්සවයේ නුදුරේදී තමන්ගේ ජීවිතය විනාශ කරගත්තා. ඇය මේ කොච්චියට මට මතකයි පැනලා දිවිනාගත්තා. ඇයි එහෙම වෙන්නේ? අපිට ලැබීම් විතරක් නෙමෙයි නොලැබීනුත් තියෙනවා. ජීවිතේ නොලැබීම් තියෙනවා. අපිට නොලැබීම් හමුවේ අපි ලැබීම් හමුවේ දක්වන ප්‍රතිචාරය දක්වන්න බෑ. ඒක නිසා අපි හදාගන්න ඕනේ මානසිකව අපේ පෞරුෂය අපි ශක්තිමත් කරගන්න ඕනේ මොන යම් හෝ විදිහකින් ආධාර ලබාගෙන අපි කියන්නේ ආගමික වේවා වෙනත් අධ්‍යාපනයෙන් වේවා මනස හදාගෙන අපි දැනගන්න ඕනේ ඒකට මුහුණ දෙන්නට හැකියාව අපිට උන වැඩි දියුණු කරගන්න. වෙලාව මතක් කරගෙන කෙටි විරාමයකට තරගෙනයි අපි එන්නේ. ආචාර්ය විශාඛ සූර්ය බණ්ඩාර සහ ආචාර්ය රෝමි ආරියරත්න සමගයි කතා බහ කරමින් හිටියේ මේ කාන්තාව පිළිබඳව. කියමනක් තියෙනවා ඔබ කාන්තාව ඔබ පිරිමියෙකුට ඉගැන්නුවොත් ඒ ඔහුට ඉගැන්නුවා වෙනවා. හැබැයි ඔබ කාන්තාවකට ඉගැන්නුවොත් දැනුම්වත් කරොත් ඔබ කාන්තාවක එය පරම්පරා හත්තකට ඉගැන්නුවා දැනුම්වත් කළා වෙනවා. කියන්නේ යාවත් කාලින වෙන දැනුමක් ගැහෙන දරුවෙක්ට ලබා දුන්නොත් ඒක පරම්පරාවෙන් පරම්පරාවට යනවා. අම්මගෙන් ඒක ලැබෙනවා, දියණියගෙන් ලැබෙනවා, සොයුරියගෙන් ලැබෙනවා, ඒ අනාදී පිළිවෙලට.
ඉතින් එහෙම බලනකොට අපිට ඇවිල්ලා තියෙන සාර ධර්ම අපිට යම් කොටසක් තියෙනවානේ අපි ආචාර ධර්ම විදිහට හඳුන්වන අපි වටිනවා කියලා හිතන ඒ ටිකත් ලබා දෙන්න අපේ අත්තම්මලගේ ඉඳලා බොහෝ කාන්තාවන් ඒකට දායක වෙන්නේ නැති. හැබැයි දැන් ඉඳලා අපසට හැරිලා බලනකොට මේ පහුගිය දවස්වල සිද්ධ වෙච්ච දේවල් බලනකොට හරි මේ කැකෑරෙන හදවතක් තියෙන වේදනාවක් එක දැන් අපි දැක්ක එක තැනක දියණියකට අවුරුදු 9ක දියණියකට මේ ඇයට වේවැලකින් පහර දීලා ඇයගේ ජීවිත රක්ෂයට පත් වෙච්ච තැනක් එතනත් ඒ මිත්‍යාවේ එක කොටසක්. ඒ වගේම මේ ඊයේ පෙරේද දවසක කවන්දයක් ශ්‍රී කවන්දයක් බෑගයක් ඇතුලේ තිබුණා හම්බ වෙනවා. අන්න ඒ පිළිබඳව දැන් පරීක්ෂණ පවත්වනවා. මේ වගේ දේවල් මේ කාන්තාවට එරෙහිව සිද්ධ වෙන දේවල් කොහොමද අපි මේවා අපේ ජීවිත ඇතුලේ මේ වගේ අත්දැකීම් මුණ නොගැහි ඉන්න මේ වගේ අත්දැකීම් වල අපි කියන වික්ටිම් කෙනෙක් වෙන්නේ නැතුව ඉන්න. එහෙම නැත්නම් මේකෙන් මිදලා ඉන්න සමස්තයක් විදිහට අපි කටයුතු කරන්න ඕනේ කොහොමද කාන්තාවක විදිහට? මමනේ දුත්තර. ඔව් ඔබතුමියට අවස්ථාව. මේ පරිමි මෙහෙමයි. දැන් ඔය වික්ටිමයිස් වීම එහෙම නැත්නම් යම් කිසි දෙයකට අපි ඒකට ඒ සම්බන්ධයෙන් අපි ඒක සම්බන්ධයෙන් අපි මොකද කිව්වොත් ඒකට ඒ බලපෑමට ලක්වීම කියන කාරණය ගත්තොත් එහෙම මේක සම්බන්ධයෙන් දැන් ලංකාවේ තියෙන ප්‍රධාන දේ තමයි මම දකිනවා මේ ලංකාවේ මේ සදාචාරාත්මක නීති ආචාර ධර්ම විශේෂයෙන්ම ලංකාවට විතර නෙමෙයි මේක දකුණු ආසියාවට විශාල වශයෙන් බලන ඉන්දියාවේ මොනතරම් දේවල් සිද්ධ වෙනවද කියලා. ඉතින් මේ සේරම බැලුවාම මේ සදාචාරාත්මක ආචාර ධර්ම ඔය වගේ දේවල්නේ සමහර තැනක මට හිතෙනවා මේක සමහර ටිකක් විවාදිත කාරණයක් වෙන්නට පුළුවන් මම මේ කරන ප්‍රකාශය. ඒ කියන්නේ මේ වලින් බැඳලා තිබීමත් ඕනාට වඩා අපිට හිතන්න තියෙන පරාසය අඩු කරලා තියෙනවා. ඒ කියන්නේ ආචාර්ය ඉරෝමි මම හිතන්නේ දැන් අපි මොන හරි දෙකින් බැඳලා තිබ්බහම අපි තුන් පන්සිල් පද පහ කියලා පන්සිල් පද පහෙන් අපි විතරක් බැඳිලා හරියන්නේ නැහැනේ. හරි. පවුලක පන්සිල් පද පහ රකින්නෝ නම් ඔක්කොම රකින්න ඕනේ. එක්කෙනෙන් රකින්නෝ අනිත් එක්කෙනා රකින්න නැතුනොත් ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා මේවා එක තැනකට විතරක් දැන් මම දකින්නේ සමාජයේ ගොඩක් දේවල් අපේක්ෂා කරන්නේ කාන්තාවගේ. හරිද? ඒ කියන්නේ ඒක තමයි සිම්බොලික් එක. හරි සංකේතයක. මගේ වයිෆ් මෙහෙම ඉන්න ඕනේ කියලා එහෙම තියාගෙන පුරුෂයා වෙන දේවල් කරනවා නම් එතන ඒ පුරුෂට මුකුත් කියන්නේ නැහැ. ගෑනු කෙනාට තමයි මනුස්සයව හදාගන්න බැරුණේ කියන කාරණාව කියන්නේ. මම ඔබතුමියගේ අර එක ප්‍රකාශය සම්බන්ධයෙන් මගේ තියෙන පොඩි එක වෙනසක් අර දික්කසාද වීම කියන සම්බන්ධයෙන්. මොකද දික්කසා මොකද ගහන්න බැයි නම් බෙරේ බිම තියන්න ඕනේ කියලා තමයි මම හිතන්නේ. මොකද එතන ඒක ගගහ ඉන්නවට වඩා ඒකෙන් තියෙන පීඩණය. මොකද මම නීතිඥවරියක් විදිහට ටික කාලයක් අඩතු කළ නිසා මම දන්නවා කොයි තරම් පීඩනයට ලක් වෙච්ච කාන්තාවිනුද කියලා. සමහරු ඒ පීඩණය දරාගෙන තවදුරටත් ඒ කුටුම්බය තුල ඉන්නවා මේ පවුල කියන එක රැකගන්න කියලා. ඒක වමනාව තියෙන කාන්තාවට. වෙන කාටවත් නෙමෙයි. ඒ කියන්නේ පිරිමියාට නෙමෙයි ඒකේ අවශ්‍යතාවය තියෙන්නේ. ඉතින් මේ නිසා මම හිතනවා මේ කියන්නේ මේ සියල්ලංගෙම බැඳලා තියෙන කවද? කාන්තාව. එතකොට මේ බැමි ලියා ගන්න ඕනේ කවුද? කාන්තාව. හැබැයි ලියා ගන්න යම්කිසි පණිවිඩයක් සමාජයට දෙන්නට ඕන. මොකද සමාජය තුළ අපේක්ෂා කරනවා නම් ඔබ මෙසේ විය යුතුයි කියලා. අපි මෙසේ වෙන්න නම් ඔබත් මෙසේ විය යුතුයි කියන පණිවිඩය දෙන්න ඕනේ. මොකද මේක ගනුදෙනුවක්. මේක ගිවිසුමක්. හරිද? මේක එක පැත්තකින් විතරක් වෙනවා නම් අනිත් පැත්තෙන් ඒක වෙන්නේ නැත්නම් ඒක මේ ගිවිසුම මේක ගෙනියන්න බෑ. ඒ නිසා මම හිතන්නේ මේ ළඟ එන කාන්තා දිනියත් එක්ක මම කතා කරන්නේ මේ රටේ දැන් අපිට මේ සීමාවල්ලු දැන් බිඳිලා තියෙන ගොඩක්. ඒ කියන්නේ දැන් මම අර කිව්ව විදිහට මුහුණු පොත, ජනමාධ්‍ය ඔය වගේ දේවල් හරහා කාන්තාවන්ට තමන්ගේ සමහර දේවල් බලනකොට පෙනී යනවා ඒගොල්ලෝ කොයිතරම් විවෘත වෙලා තමන්ගේ ප්‍රකාශ ඉදිරිපත් කරනවාද කියලා. ඒ නිසා මම හිතනවා කාන්තාවට තමන්ගේ අභිමානය රැකගෙන තමන්ගේ ස්වාධීනත්වය අරගෙන තමන්ගේ පෞරුෂය ඉදිරියට ගන්න පළවෙනි අංක එක අධ්‍යාපනය ඔබ ලබා ගත යුතුයි. ඒ විතරක් නෙමෙයි හොඳ විවර වූ දැසකින් සමාජයේ දෙස බලන්නට සහ සමාජයේ විතින් තමන් වෙත විවර වූ දැසක් අර ගැනීමට කාන්තාවන්ට අවශ්‍ය ශක්තිය ලබා ගන්න ඕනේ. ඒක ඔබ සතුවයි තියෙන්නේ. එහෙම නැතු ඒක වෙනත් කෙනෙක්ට ඒක ආරෝපණය කරන්න බෑ. ඔව් ඒක කිසිම ආලේපනයකින් නියාලේපනයකින් තොල්ලාලේපනයකින් ඔබට ලැබෙන්නේ නැති බව මතක් කරමින් ඔබ විසින්ම ඔබේ ශක්තිය උත්පාදනය කරගති උත්තක් බවත් මතක් කරමින් තමයි අපි මේ වැඩසටහන නිමා කරන්නේ. බෙවෙන්ම ස්තුතිවන්ත වෙනවා. කෙටි වෙලාවක් නමුත් වටිනා දෙයක් අද අපිට අපි කාන්තාවන් හමුවේ ගෙන එනට හැකියාව ලැබුණා. ආචාර්ය රෝමී ආරියරත්න, පාලිහා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධ්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ආචාර්ය විශාඛා සූර්ය බණ්ඩාර, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපතිනිය දෙපළටම බෙවෙන්ම ස්තුති. අපි මේ වෙනස දකින්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නේද? ඒ වෙනස බලාපොරොත්තුෙන් ඉන්න කණ්ඩායමක් අපි. බොහොම ස්තුතියි අලි දවසක මුණ ගැහුවා. ආයුබෝවන්.